සුබ මධ්‍යහනක්. අයිටෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම දිමුතු ඒකනායක මඩවල. මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ත්‍රිකුණාමලයේ 2050කට අගමැති අතින් ඉඩම් ඔප්පු. රජයේ සංවර්ධන වැඩපිළිවෙල අස්කිරි මහනාහිමිගේ ඇගයීමට. ලෝක කුසලාන ඉතිහාසය වෙනස් වන දිනය අදයි. අයහපත් කාලගුණෙන් ඉන්දියාවේ මිලියනයක් අවතැන්. ඉඩම්ඔප්පු දසලක්ෂයක් ලබා දීමේ ජාතික වැඩසටහන යටතේ ඉඩම්ඔප්පු 2050ක් ලබා දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරෙනවා. ත්‍රිකුණාමලයේ මැක්හේෂර් ක්‍රීඩාංගණයේදී එම උත්සවය මේවන විට පැවැත්වෙනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොටහස ආවරණය වන පරිදි මෙම ඉඩම්ඔප්පු 2050 පිරිනැමෙනු ඇති. ඒ යටතේ රජයේ ඉඩම්වල පදිංචිව සිටින සහ වගා කටයුතු සඳහා ඉඩම් ලබාගෙන ඇති ගොවිජනතාව සඳහා ඉඩම් හිමිකම්පත් ලබා දීම මෙහිදී සිදු කෙරෙනවා. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිනවා. විහාරස්ථාන දියුණු කිරීම ග්‍රාම සංවර්ධනය ඇතුළු වත්මන් රජයේ සංවර්ධන ක්‍රියාදාමය අගය කරන බව අස්කිරි මහ විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වර්කාගොඩ ඥානරත්න මහනාහිමියන් පවසනවා. පෙර රජයන් විහාරස්ථාන සංවර්ධනය කළ ආකාරය හා සසඳන විට වත්මන් රජයේ වැඩපිළිවෙල ඉතා ප්‍රශංසනීය බවයි උන් වහන්සේ සඳහන් කරන්නේ. महानुवर मीगम्मन रजमहा विहारे अभिनवेन इदिकल संगावासी विवृतकिरी में अवसावेदी उन्वहांसे में बावकिया सिटिये इदिकिरी मत नियमित रुन्वेट संधा मुल्कल तेबीमद मीट समकामेव सिदु केरुना में संधा वैकल मुदल रुप्य लक्षुपन असातरा मेम अवस्तावत महा संगरात्निय सहा मैति एमतिवरुन एतुल परिसाक एक्व सिटिया කොළඹ නගරයේ ඉරිදා දිනේ රතවාහන වලින් තොර කලාපයක් කිරීමේ සමාරම්භක වැඩසටහන අද පැවැත්ුණා. ඒ කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක, නෙදර්ලන්ත තානාපතිනි ජෝනා ඩොනවට් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම වැඩසටහන යටතේ ඉරිදා දිනේ උදෑසන 8 සිට දහවල් 12 දක්වා නිදහස් චතුරස්‍රයේ සිට ග්‍රීන් පාත් දක්වා මාර්ගය වාහන වලින් තොර මාර්ගයක් බවට පත් කරනවා. ඒ අනුව ඇවිදීම, දිවීම, බයිසිකල් පැදීම ඇතුළු ක්‍රීඩා කිරීමට මෙන්ම ව්‍යායාම කිරීමට මෙම මාර්ගය වෙන් කරනවා. කොළඹ මහනගර සභාව සහ නෙදලන්ත තානාපති කාර්යාලය එක්වයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. සමාරම්භක වැඩසටහනට විශාල ජනතාවක් එක්ව සිටීම හේතුවෙන් සෑම ඉරිදා දිනකම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සලකා බලන බවයි රෝසි සේනානායක මහත්මිය පවසන්නේ. බයිසිකල් පදින්න පමණක් නෙමෙයි විවිධ දේවල් කරන්න පුළුවන් විදියට තමාගේ නගරය විඳින්න පුළුවන් ආකාරය විහාර මහදේවි පාර්ක් එකට තමාගේ පවුල පිටින් ඇවිල්ලා උදේ පාන්දර ව්‍යායාම් කරන්නද බයිසිකල් පදින්නද එහෙමත් නැත්නම් දරුවෙක් ඇවිල්ලා උදේ ආහාර වේලක් ගන්නද එහෙමත් නැත්නම් චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර ප්‍රදර්ශන ඒ වගේ මම හිතන්නේ දේශීය ශිල්පීන්ට අවස්ථාවක් දෙන්නත් සංගීතය සහ විනෝද වෙන්න සතිය එක දිනයක් ඉරිදා වැනි දිනයක වාහනවල තොර ප්‍රදේශයක් වෙන් කිරීම තමයි මේ සිදු වෙන්නේ මේකට මූලිකවම මාව දිරිමත් කළේ නෙදර්ලන්තයේ තානාපතිතුමිය ජොයන් මහත්මිය එතුමියට මම ස්තුතිවන්ත වෙන්න ඕන well I'm happy that it's taking place today as a pilot for the citizens of Colombo to enjoy their own city to enjoy the roads without the traffic the cars and just be out there on your bike or walk or stroll
and have a good time together. And this is like right now is like a pilot. It's a quiet Sunday morning, and hopefully it take off in the future as well. That you can continue this kind of events. And the Netherlands is very happy to partner with the city of Colombo to make this happen. Mangitani make a good act, Monday, because the people who are Katakana, Parisare, Arakshakaran, Nonikila, the Parisare, Arakshakaran, Nila Katakana, Misa, Kekatavasha, Pratikarba, Munada Karando, Tikila, Pikatakarane, the Mevagade can make a Huda Arambe, but it's a me Arambe, continuation of Tiagan, Aprakaragan, and Pulana Mangitari, Tamat Munda. යුදහමුදා සමාජිකයින් ගමන්ගත් කැබ්‍රතයක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මුලතිව් වටප්පලේ ප්‍රදේශයේදී අනතුර සිදු වුණේ. නිවාඩු ලබා නිවෙස් බලා යමින් සිටි යුදහමුදා සමාජිකයන් පිරිසක් රැගත් කැබ්‍රතයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතු වෙනුයි අනතුර සිදු වෙති වෙන්නේ. එහිදී බරපතල තුවාල ලැබූ යුදහමුදා සමාජිකයින් 9 දෙනෙකු වවුනියාව සහ කේපාපිලව් රෝහල් වෙත ඇතුළත් කෙරුණා. එහිදී එක් සමාජිකයෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල් වාර්තා සඳහන් කළේ. මේ අතර කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ හබරණ දේවාලය අසලදී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද අලුයම 2:30ට පමණයි මේ අනතුර සිදු වුණේ. යාපනයේ කයිඩ් සිට කතරගම සඳහා ගමන් කරමින් සිටි වන්දනා නඩයක් රැගත් බස් රථයක් සහ කොළඹ දෙසට දහවණේ වූ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු වුණා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 3 දෙනා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. භික්ෂුන් වහන්සේගේ සෞඛ්‍ය ආරක්ෂාව අරමුණු කරගෙන ක්‍රියාත්මක වන බුදුපුත් සුරක්ෂා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ වයඹ පළාත් උත්සවය කුලියාපිටියේදී පැවැත්ුණා. කුලියාපිටියේ ජනාධිපති ශිල්ප ශාලිකා ශාලා පරිශ්‍රය පැවති උත්සවයට ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ගාමිණී ජයවික්‍රම පෙරේරා අකිල විරාජකාරියව සම්යන අමාත්‍යවරුන් ඇතුළු ආරාධිතයන් රැසක් එක්ව සිටියා. දහසකට අධික භික්ෂුන් වහන්සේ සඳහා මෙහිදී සුරක්ෂා රක්ෂණය පිරිනැමුණා. බුද්ධ ශාසනය කාටවත් මකන්න බෑ අපේ නායක හඳුරේ. එල්ඩීඩී ගාව විනාශ. දකුණේ බීචල දෙසරයක් ආ විනාශ. බුදුරන් වහන්සේ අදාළ ධර්මයානුව अभी जीवत अवसर उस पर दक्वा अब रख रहा है कि मनोवाद में पलोट गापर सतार मिनिसार सत्यार अभी रख रहा है अभी बैदी लाई अभी क्या बैदी लाई मैं सुरक्षा के योजना क्रमीय कुल बेदियाँ क्या निकाय बेदियाँ क्या देशभाल बेदियाँ අපිට පුළුවන් වුණා රජයේ පාසල් පෞද්ගලික පාසල් ජාත්‍යන්තර පාසල් පිරිවෙන් අධ්‍යාපනය ලබන ලක්ෂ 45ක් වගේ විශාල ප්‍රමාණයක් සුරක්ෂා රක්ෂණයේ අර්ථයේ රක්ෂණාවරණය ලබා දෙයි. දැන් මිලියන 400ක් මේ සුරක්ෂා රක්ෂණයේ අර්ථයේ මුදල් ලබා දීලා. ඉතින් මේක ලබා දෙද්දී කරු ගාමිණී ජයකපර මැතිතුමා එතුමාගේ සංකල්පයක් අනුව බුදුපුත් සුරක්ෂා රක්ෂණය මේ රටේ භික්ෂුන් වහන්සේලාට ලබා දෙන්න ඕන කියලා. මං හිතන්නේ කිසි කෙනෙක් හිතපු නැති දෙයක්. සැප්තැම්බර් මාසෙ මුල වෙද්දී සියලුම ජාතික පාසල් වලට උසස් පෙළ දරුවන්ට සහ ගුරුවරුන්ට ලක්ෂයක් පමණට පරිගණකත් තවත් මාස කිහිපයකින් මේ රටේ ගම්වල ඕනම හද්ද පිළිසරක උසස් පෙළ හදාන සියලුම දරුවන්ට ටැප් පරිගණක සහය ගුරුවරුන්ට ටැප් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර අරගෙන වසර 2025 වන විට ණයබරින්තොර රටක් ජනතාවට දායාද කරන බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා. මහනුවර පැවති ආගමික උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සිරිමල්වත්ත ඓතිහාසික සිරිබෝධිගල විහාරස්ථානයේ නිර්මාණය කරමින් පවතින බුද්ධ ප්‍රතිමාවේ නිදන් වස්තු තැන්පත් කිරීම අමාත්‍ය දයාගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. විහාරාධිපති පූජ්‍ය කන්දේගම සුමනසාර ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද මාජන නියෝජිතින් ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. තර අපි රජය බලයට පත් වෙනකොට අපි විශාල ණය කන්දක් එක්ක තමයි බාරගත්. ගත්ත ණයවල පොලිය විතරයි අපිට ගෙවන්න පුළුවන් වුණේ. වාරිකයක්වත් ගෙවන්න පුළුවන් කමක් නැහැ. දැන් එතකොට අපිට යන්තම් වාරිකයක් ගෙවා ගන්න පුළුවන්. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරලා ඒව ගෙවන්න, පාරවල් නඩත්තු කරන්න, පාරවල් අලුතෙන් හදන්න, නිදාස සෞඛ්‍ය, නිදාස අධ්‍යාපනය මේ හැම එකකටම අපි ණය ගන්නවා. මේ ණය කන්දරාව අපේ දරුවන්ට තියලා අපි මැරෙන්නේ නැතුව අපි අපේ රටේ නිෂ්පාදනය වැඩි කරලා අපේ අපනයන ආදායම් වැඩි කරලා ඉවර වෙලා අපි රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණය ටික ඔක්කොම 2025 වෙනකොට ගෙවන්න පුළුවන් තත්ත්වයක් අපි අපේ රට තුල ඇති කරනවා. ඒකට මම ලොකු සැලසුමක් අද සකස් කරලා තියෙනවා. ව්‍යාපෘති 50000ක් අවුරුදු 3ක් ඇතුළත ක්‍රියාත්මක කරන්න. ගම් දහසකට සුරක්ෂිත පානීය ජලය ලබා දෙන ප්‍රජා ජලාභිමානී වැඩසටහන මේවන විට සාර්ථකව ක්‍රියාත්මකයි.
රත්නපුර ගොඩකවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ප්‍රජා ජලාභිමානී වැඩසටහන යපල්ලාර ගල්කුළුගොඩ වසමේදී පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්මාන රසක ජනතාවට පානීය ජලයේ සැපේන මෙම ජල ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 283ක්. ඉන් පවුල් 983කට ජල පහසුකම් ලබා දීම රජයේ අරමුණයි. ආණ්ඩුව කියන්නේ කණ්ඩායමකට හැදිච්ච එකක් නෙමෙයිනේ. ආණ්ඩුවේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සල්ලිවත්, හේෂ විතානගේ සල්ලිවත් නෙමෙයි ඔබේ සල්ලි. රටක් ඉදිරියට යන්න නම් වහල් භාවයෙන් එහාට යන්න ඕන. ඔබ වහල් වෙන්න ඔබේ ආත්ම කරුත්වයත් එක්ක වතුර ටික ඉල්ල ගන්න മന്ത്രി පස්ස යන්න වෙලා. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්ම දෙන සමෘද්ධි ඉල්ල ගන්න മന്ത്രിතුමාගේ පස්ස යන්න වෙලා. අපි මේ සංස්කෘතිය ඉවර කරන්න ඕන. අපි යන්නේ වෙනස කරන්න. වහල් දේශපාලනයෙන් ඔබට ගිහිල්ලා ජනතාව රජ කරන දේශපාලන ගමනක් යන්න පුළුවන් වෙනසක් මේ රටේ නිර්මාණය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2020 වසර වන විට දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී කොට්ටාසයකම නිල සෙවන කාර්යාල සාදා නිම කරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. ගාල්ල අක්මීමන ප්‍රදේශයේ ඉදිකල නිලසවන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. හල්ගස් මුල්ලහා ඉහළගොඩ ග්‍රාම නිලධාරී වසම් සඳහා ඉදිකල මෙම නිලසවන කාර්යාල සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 40ක්. ග්‍රාම නිලධාරී 63 ඉඳලා හිටියේ ගස් යට. එහෙම නැත්නම් අනුන්ගේ තැන්වල. ඒ පරිපාලනය වෙනස් කරන තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ මට කිව්වේ මහජනයාගේ ප්‍රශ්න ඉක්මනට විසඳන්න මේ මධ්‍යස්ථාන 14000ම හදන්න කියලා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 295ම හදලා ඉවරයි. ගාල්ල දිස්ත්‍රික්කයේ 896යි 896ම හදතොත් 20යි 20 වෙනකොට මම හදන්නේ මේ ගාල්ලේ 896ම ඉවර කරලා. විහාරස්ථාන කොපමණ ඉදිකලද ඒවා අංග සම්පූර්ණ වීමට නම් මහා සංගරත්නය ගම සමග සම්බන්ධ වී කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා. විහාරස්ථාන දිනෙන් දින දියුණු වෙන්න ඕනකම තියෙනවා, අංග සම්පූර්ණ වෙන්නත් ඕනකම තියෙනවා. එහෙම නැතුව තනින් තන කොච්චර පන්සල් හැදුනත් ඒ පන්සල අංග සම්පූර්ණ පන්සලක් නෙවෙයි නම් ඒ වගේම මහා සංගරත්නය ගමත් එක්ක සම්බන්ධ වෙලා ගමත් එක්ක බැඳලා නැත්නම් මං හිතන පන්සල් කොච්චර හැදුවත් තේරුමක් වෙන්නේ නැහැ. කොච්චර හොඳ වැඩ කරත් සමහරලාට දොස් අහන්න වෙනවා. ඒ වගේම නරක වැඩක් වුණොත් එහෙම මං හිතන ගමෙන්ම තමයි විවේචනයක් පටන් ගන්න මුළු ශාසනයටම බැනලා තමයි කටයුතු කරන්නේ. මේ විහාර මන්දිරය ඉදිකරන්න උදව් කරපු මේ ගමේ ඉන්න ඒ සියලුම අහිංසක දුප්පත් බෞද්ධයන්ට අපි ස්තුතිවන්ත විය යුතුයි. මොකද නැත්තම් හැමදාමත් දේශපාලනයෙන් තමයි පන්සල හදන්න බලාගෙන ඉන්නේ. අනුරාධපුර පයින්ඩි කුලම වලගම් බාහුව ශ්‍රී විජය ධර්මෝදයා රාම විහාරස්ථානයේ ඉදිකල සම්බුද්ධ මන්දිරය විවෘත කිරීම අමරපුර මහානිකාය අනුනායක අතිපූජ්‍ය දිමියාවේ අමරවංශ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අභිනව බුද්ධ මන්දිරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව වෙත ප්‍රථම කුසුම් සහ පිරිකර පූජාව සිදු කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. තිරප්පණිය දිවුල්වැව ගම්මානයේට පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා නල එලීමේ කටයුතුද දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. පවුල් 250ක් සඳහා රුපියල් කෝටි 2ක වියදමින් මෙම ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි. ගින්ගග දෙපස පිහිටි ගින්පොල් ශාකය ආරක්ෂා කරමින් එම ප්‍රදේශය අභයභූමියක් ලෙස නම් කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා. වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ බෝලවත්ත හරහා ගලා යන ගින්ගග දෙපස ගින්පොල් ශාක බහුලව දැකගත හැකි. කඩුලාන ආශ්‍රිත ශාකයක් වන එය ඉවුරු ඝාතනීය වැළැක්වීමට මෙන්ම ජලජ පරිසරයේ වෙසෙන සතුන්ට මහඟු පිටිවහලක් සලසන ශාකයක් ලෙසයි සැලකෙන්නේ. එම සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය පවත්වා ගැනීමට ගින්පොල් ශාක සහිත පරිසරය බෙහෙවින් උපකාරී වන බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. මෙම පරිසර පද්ධතිය ආශ්‍රිතව ආවේනික කුරුළු විශේෂ වැඩි වශයෙන් සැරිසැරීම සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට හේතුවක් වී ඇති බවයි වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ. ගින්පොල් ශාකය ආරක්ෂා කරමින් වනාන්තර හා වෘක්ෂලතා ආඥා පනතට අනුව මෙම කලාපය අභයභූමියක් ලෙස නම් කිරීමට පියවර ගන්නා බව පුත්තලම දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්‍යක්ෂ WMPS චන්ද්‍රරත්න මහතා ප්‍රකාශ කළා. මොකද දැනට ලංකාවේ දකින්න දහන් වෙන්නේ අපිට ගින් ඔය දෙපැත්තේ සහ ගින් ගඟ දෙපැත්තේ අපිට මේවා දකින්න හම් වෙනවා. ඒ නිසා මේක ආරක්ෂිත කළ යුතු ශාකයක් හැටියට වනසත්වහා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත සඳහන් වෙනවා. ඒ අනුව අපි ඉදිරියේදී ගින්පොල් ආරක්ෂා කරලා සංරක්ෂණ කටයුතු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එසේ මෙම ප්‍රදේශයේ අභයභූමියක් ලෙස නම් කිරීමෙන් පසු සංචාරකීන්ට වැඩි වශයෙන් එම ප්‍රදේශයට පැමිණීමට අවශ්‍ය පහසුකම් සැලසීම රජයේ අරමුණයි.
පුවත් කිහිපයක් එක පෙළට දකිමු දැන්. මැණික්වල අගේ වැඩි කිරීම පිළිබඳ ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ තාක්ෂණික වැඩමුළුව රාජ්‍ය අමාත්‍ය අජිත් මානපිරුම මහතාගේ ප්‍රධානත්වයෙන් මහවැලි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ මැණික් හා ස්වර්ණාභරණ පරිවේෂණ අභ්‍යාස ආයතනයයි එය සංවිධානය කර තිබුණේ. ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදන විධි කළමනාකරණය නව නිර්මාණ සහ තාක්ෂණීය පිළිබඳ ගැටලුවලට විසඳුම් ලබා ගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරුණා. පානතුර උතුර සාසනාරක්ෂක බලමණ්ඩලයට අයත් විහාරස්ථානවල සාමණේර වහන්සේ 39ක් උදෙසා අධ්‍යාපන උපකරණ පොත්පත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සෞඛ්‍ය දේශීය හා පෝෂණ වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පානතුර හොරෙත්තුඩුව නාගහවරාය විහාරස්ථානයේදී පැවති උත්සවයට විශාල පිරිසක් එක්ව සිටියා. පිළියන්දල කහපුල සහ මඩපාත යන ප්‍රදේශවල ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. කැස්බෑව නගර සභාව, කැස්බෑ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ පොලිසිය සහ යුද හමුදා සිවිල් ආරක්ෂක බලකාය එක්වයි වැඩසටහන සංවිධානය කළේ. කැස්බෑ වෛද්‍ය නිලධාරී සමන්තිකා විජේසුන්දර, කැස්බෑ නගර සභාවේ සභාපති ලක්ෂ්මන් පෙරේරා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඓතිහාසික ලාහුගල නීලගිරි මහා සෑයේදී කරන ලද පුරාවිද්‍යා කැණිම්වලදී සොයාගත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව පවතින ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා පිළියන්තල මාවිතර සිරි තිසරණ ධර්මායතනයේදී ලබන 16 වනදා දක්වා පෙරවරු 9 සිට රාත්‍රී 10 දක්වා මහජන පුද පූජාවන් උදෙසා ප්‍රදර්ශනය කෙරෙනවා. ඒත් සමගින් 19 මධ්‍යහන පුවත් ප්‍රකාශය නිමාවට පත්වනවා. සවස් දෙකට අපගේ පෑන් පෑය පුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk